प्रधान मूलाश्रयांश महावांशय महावांशय वंशप्रकाशिनी ग्रंथय इत पश्चात बोधिवांशय धातुवांशय धूपवांशय पूजावलिय सतर्मलंकारय सतर्मरत्नावलिय निकाय संग्रहय राजावलिय अपने हम गुड़ा ग्रंथ पूजावलिय धातुवांशय दीपवांशय तूपवांशय सतर्म अलंकारय सतर्म रत्नावलिय राजावलिय गुड़ा बोधिवांशय तूपवांशय धातुवांशय महानूर दक्वासी රජවරුන්ගේ ගුණ ගායනා කරපුවා තියෙනවා උදාහරණ ගත්තොත් එහෙම පෙරකුම්බා සිරිත ඒ වගේ ප්‍රශස්තිය හතන් කාව්‍යන දගත් වෙනවා මේ සටන් සම්බන්ධ ලියවුණු කාව්‍යයන් තියෙනවා ග්‍රන්ථ තියෙනවා සීතාවක හටන පරංගි හටන ඉංග්‍රීසි හටන කොන්ස්ටන්ටිනෝ හටන මේ වගේ හතන් කාව්‍ය දගත් වෙනවා අපි ඉතිහාසය ගැන ගන්න කෝට්ටේ සිට මහනුවර දක්වා අපි එතනින් ඉස්සරහට යමු අද අපි බලමු මේ සාහිත්‍ය ග්‍රන්ථ ගොඩාක් තියෙනවා හැබැයි තිබුණාට මේ තිබූ පමණින්ම මේවා අපේ ඉතිහාස ඉගෙන ගන්න යොදා ගන්න පුළුවන්ද ප්‍රශ්නයක් තියෙනවා අපි මාතෘකාවක් විදිහට හදාගමු සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනයේදී සැලකිය යුතු කරුණු साहित्य मूलाश्रय परशील साहित्य मूलाश्रय परशील करुण
మాతృకావాలు ఇవ్వకపోతే చుట్టకిన సార్ ఓ సార్ सर महावाचे की इतना नहीं ना इतना नहीं ना कुछ चरित्र यानी उनसे महावाचे की इतना नहीं बोला एक ऐसा कुत्ता महावाचे की ना मातृ का भी तो लग एक ऐसा था नहीं ना एक ऐसा था कुत्ता लिखूंगा तो कुत्ता लिखूंगा तो कुत्ता लिखूंगा तो मैं वांस सप्ताह पर काश नहीं किया ना मतलब क्या ना कुत्ता मैं नवा तो उधर तब मैंने क्या करा साहित्य मूलाश्रय वाले साहित्य मूलाश्रय वाले साहित्य मूलाश्रय वाले विविध दुबलता व्यान विविध दुबलता व्यान देखिए है कि साहित्य मूलाश्रवल विविध दुबलता व्यान देखिए है कि मेवा सर्वदलीयन होते मेवा विविध काल वकवानुवल तारुवदाला ओ विविध काल वकवानुवल වෙනම මේ අර කරුණු කරුණු වගේ ඉස්ස ඔව් කාල වකවාන වලදී ලියවිය දෙවෙනි එක විවිධ අරමුණු මත ලියවි ඇත විවිධ අරමුණු මත ලියවි ඇත रचना क्रीमट बलपैन हेतु विविध वे रचना क्रीमट बलपैन हेतु विविध वे सब बॉडी के चुट्टा बंदे ला पहने देवनीय किया न हो विविध आरामुनु मत लिए भी ऐत विविध आरामुनु मत लिए भी ऐत
වචනා කිරීමට බලපෑ හේතුද විවිධ වේ. දැන් පුතේ කොහොමද තාම පොතයිද? අවුලක් නැහැ. අවුලක් නැහැ සර්. හොඳයි නේ. නැහැ සර්. අවුලක් සිග්නල් නැහැ. අවුලක් නැහැ. සිග්නල් නැහැ. අනුරාධපුර යුගයේ සිට ඡේදයක්. අනුරාධපුර යුගයේ සිට අනුරාධපුර යුගයේ සිට අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා කෝට්ටේ යුගය දක්වා කෝට්ටේ යුගය දක්වා ලියවි ඇති බොහෝමයක් කෘති ලියවි ඇති බොහෝමයක් කෘති ලියවි ඇති බොහෝමයක් කෘති ආගමික අරමුණු වලින් රචනා වී ඇත ආගමික අරමුණු වලින් රචනා වී ඇත ආගමික ආගමික අරමුණු වලින් රචනා වී ඇත ඇතැම් පොත් ලියවි ඇත්තේ ඇතැම් පොත් ලියවි ඇත්තේ ඇතැම් පොත් ලියවි ඇත්තේ අදාළ ඓතිහාසික සිද්ධියෙන් අදාළ ඓතිහාසික සිද්ධියෙන් අදාළ ඓතිහාසික සිද්ධියෙන් ශතවර්ෂ කිහිපයකට පසුව අදාළ ඓතිහාසික සිද්ධියෙන් ශතවර්ෂ කිහිපයකට පසුව මේ නිසා සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කිරීමේදී සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අවධානය යොමු කළ යුතුය. සර් අර පසුවය කියලා කිව්වට නිදන් අයිති කියන්න පුළුවන්ද? මොකද උදේ? අර පසුවය කියන ඇතැම් කෘති රචනා වී ඇත්තේ අදාළ ඓතිහාසික සිද්ධියෙන් ශතවර්ෂ කිහිපයකට පසුවය. ශතවර්ෂ කිහිපයකට පසුවය. මේ නිසා මොකක්ද ආයි කියන්නේ? අදාළ ඓතිහාසික සිද්ධියෙන් ශතවර්ෂ කිහිපයකට පසුවය. මේ නිසා සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනයේදී සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනයේදී මූලාශ්‍රය
පරිශීලනයේදී පරිශීලන පරිශීලනය කිරීමේදී කියලා දුන්නේ. හරි හරි. දෙකෙන් ගන්නේ බා. ඒක අවුලක් නෑ. පරිශීලනයේදී පරිශීලන කිරීමේදී හරි. පහසුයිတော့ මේ ඕකෙන් කියවෙන්සයි ඒකට මේ මොලියම් මලියක් කියලා හොඳයි කියන එක වාගේ නිකන්. නෑ නෑ. මම ඔයාලට පැහැදිලි කරන්න හොඳට මේක තේරුම් ගල දෙනවා. හරි. පරිශීලනයේදී පහත කරුණු කරෙහි අවධානය යොමු කළ යුතුය. පහත කරුණු කරෙහි අවධානය යොමු කළ යුතුය. මම උදාලා මේකට නියමයට මම කියලා දෙන්න මේක ඇයි මෙහෙම කරන්නේ අපි කියන්නේ හරි. අපි හොඳට කතා කරමු. මේක වැඩි විස්තරයක් නැහැ පුතේ. නමුත් ඒක විභාගයට අහනවා. අපි ඉතල යගමු. රචනා වූ කාලය. පහත. පහත කරුණු කරෙහි අවධානය යොමු කළ යුතුය. රචනා වූ කාලය. उदाहरण ඒ කියන්නේ ඇසින්දු සාක්ෂිවත් නැතුව නේද මේ අභිලාෂ පුතා ඉන්න දැන්ම ප්‍රශ්න අහන්න බලන්න දෙකුතේ දීපවංශිකම්කෝ මේ දීපවංශය ඉතිහාස කතාව පටන් ගන්නේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ බුදුන් වහන්සේගේ ලංකා ගමනේ බව කතාව පටන් ගන්නවා අර මේක සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තමා බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ. ඉස්සුපුර 6 වන සියවසේ. මහා වංශයත් එහෙමයි. මහා වංශය ඉතිහාස කතාව පටන් ගන්නේ බුදුන් වහන්සේ ලංකා ගමනේ අවසන් කරන මේ දෙකම අවසන් වෙන්නේ මහසෙන් රජුගේ පාලන කාලේ අවසන්. එතකොට මහා වංශ රචනා කළේ. දැන් මේක රචනා කළේ ක්‍රිස්තු වර්ෂ 4 महावांशे पहा हो हाय अभी पहा किए उनको महावांशे पहा विश्वास से पास चले सेवा से मैं भात्र पहा दबर में सेवा से मैं बोलते दर मैंने मेरे को बालों में अब मैं तेरा काम हूँ मैं क्रिस्तु उपदर मां मैं तेरे दान नाम को एक दान बिंदु दान नाम को हाँ बिंदु दान बैलेंस इन पर देता है ऐसा कौन था මේ තම ක්‍රිස්තු පූර්ව 100 පළවෙනි 100 මේ 200 මෙතන 300 300 400 400 500 600 එතකොට මෙන්න මේ හරියි මෙන්න මේ දිගේ තමයි මේ සියවසේ තමා බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ මේ 500-600 අතර මේ පොත ලියන්නේ දීපවංශිකම් කෝ දැන් මේ පත්‍රය අරන් මේ විදිහට ඔන්න පළවෙනි 100 මේ ක්‍රිස්තු වර්ෂ 100 මේ ක්‍රිස්තු වර්ෂ 200 මේ 300 මේ 400 අපි එමු ගමු හරිද එතකොට හතරවන සියවස මේ පළවෙනි සියවස මේ දෙවෙනි සියවස මේ තුන්වෙනි සියවස මේ හතර මෙන්න මේ සියවසේ තමා මේ පොත ලියන්නේ දීපවංශය ලියන අවුරුදු කීයක් ගිහින් බලන්න පුතේ මෙතන 100යි 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි 1000 අදාළ ඓතිහාසික සිද්ධියෙන් අවුරුදු 1000කට පස්සේ තමයි මේ පොත ලියලා තියෙන්නේ එතකොට මේක එතකොට මේක ලිව්වේ චූට මට දෙන්න වෙලාව මේක ලිව්වේ ඇහින් දැකලා නෙවෙයි පුතේ මේ කනට ඇහිලා නෙවෙයි ලිව්වේ මේත් මේ වෙනත් මොන හරි වගේ එක්ක ජනප්‍රවාදය ආපු දේවල් නැත්නම් අර අෂ්ට කතා
ඒ වගේම වගේ තොරතුරු අනන්තව මේක ලියලා තියෙන නිසා මේ වගේ තියෙන දේවල් 100%ක්ම සත්‍ය නෙමෙයි. සමහරට මේ තියෙන දේවල් වැරදි වෙන්න පුළුවන්. දැන් මහා වංශය අරන් බලන්නකෝ. මහා වංශෙත් එහෙමයි. මහා වංශය කියන තවත් එකක් පස්සේ මහා වංශය කියන්නේ 5 හෝ 6. ඒතර එහෙම බලනකොටත් මේ මහා වංශය දිවලා තියෙන්නේ මේ අදාළ සිද්ධියෙන් අවුරුදු 1000කට 1100කට වගේ පස්සේ. ඒතර මේ වගේ දුබලතා තියෙනවා, අඩුපාඩු තියෙනවා. මේ 100%ක් සත්‍ය නෙවෙයි. අනිත් කාරණය මෙන්න මේකයි. මේ ලිව්වේ අදාළ සිද්ධියට සම්බන්ධ කෙනා නෙවෙයි. දැන් අපි සෙල්ලිපියක් ගත්තොත් ඒ සෙල්ලිපිය කරවන්නේ අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා විසින්. අපි උදාහරණයක් ගත්තොත් උතුගොනු මහරජතුමා අපිකම් එතුමා රුවන්වැලි මහා සෑයට මුල් ගල් තියලා ඒ විස්තරය සෙල්ලිපියක ලියවන. එතකොට ඒක සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වැඩේ කරවන්නේ. එයා 100%ක් තොරතුරු දානවා. මේක සිද්ධිය සිද්ධ වුණ කාලෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ තොරතුරු ගොඩාක් වැරදි. හැබැයි පොත්වල තොරතුරු බලනකොට අරවට සාපේක්ෂ මේක අඩුපාඩු තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ග්‍රන්ථයක් අපි පරිශීලනය කරනකොට මේක රචනාව කාලේ බලන්න ඕන. දැන් මහාවංශය දීපාශ්වර මූලාශ්‍රය. ඔකිය සාක්ෂි නැතුව ලියනවා විශ්වාස කරන්නත් අමාරු වෙනස. ඔව්. එතකොට දැන් මෙහෙමත් හිතමුකෝ. දැන් මහාවංශය දීපවංශය දැන් විශේෂයෙන්ම දීප මහාවංශකම මහාවංශයේ තොරතුරු හැබැයි අර සෙල්ලිපි වලින් තහවුරු වෙනවා. ඒ නිසා ඒක හොඳ මූලාශ්‍රයක් අපි පිළිගන්න. අනුරාධපුර යුගයේ ගැන අපි දැන් පොතක් ලියනවා. මේ වර්තමානයේ වටින්නේ මේ දෙකෙන් මහාවංශයද අපි මේ දැන් ලියන පොතද? महावंश आकल्प अनुराधपुर युगे ग्रंथ भूमिया कारण බලන්නෝනා මේ කතුවරයා කරුණු සපයාගත්තේ කොහොමද මෙයා මේක ලියන්නේ පොතකින් බලාගෙනද තවත් පොතකින්ද මෙයා මේ කරුණු ගත්තේ එහෙම නැත්නම් මෙයා සෙල්ලිපි බලලා සෙල්ලිපි කියවලා මේ සෙල්ලිපි වලින්ද මේ තොරතුරු ගත්තේ දැන් අපි ඔකට කියනවා පුතා ප්‍රාථමික මූලාශ්‍රය ප්‍රාථමික මූලාශ්‍රය හරි ප්‍රබලයි මේ මූලාශ්‍ර ගොඩක් වැදගත් ඒ කියන්නේ සෙල්ලිපියක් කියන්නේ ප්‍රාථමික මූලාශ්‍රයක් මේ ප්‍රාථමික කියන පහක් දින එක නෙවෙයි හරි ප්‍රබලයි विदेश संपादने प्रश्न
කොන්ස්ටන්ටිනු මතන කියන එක ලියන්නේ අලගිය වැන්න මුකවැටතුමා මේක ලියලා දෙනවා කියන්නේ පෘතුගීසීන්ට පක්ෂපාතීව බලාපල්ලා ගුණේ ඒ මොකද යා ඉගෙනගෙන තියෙන පෘතුගීසීන්ගෙන් ඒ වගේ දේවල් තියෙනවා එතන පොත් බලනකොට පොත් කියවනකොට පොත්වල කරුණු ගන්නකොට බොහොම සැලකිල්ලෙන් ගන්න ඕනේ දෙක අපි ලියමු මුලාශ්‍ර කතුවරයා රතනාව කාලය ලියන්න ඕනද? ඔව් ලියන්න දෙක ලියන්න බලන්න. මේ අපි සලකා බලන කරුණු හතර. මුලස රතනාව කාලය කතුවරය කතුවර. සර්. ඕ. සර් මට මේ රෙකෝඩින් එක දෙනවා සර්. අනිවාර්යෙන්ම. අපි ඒක කතා කරා මේ තමාලා මොකද නැත්ද කියලා. नेसे में आकुनो पे क्या वही ना ओ बैलून का कैसा देगा ये सा देगा बैलून से पुद्मन से ताम में हट वैसे ने सर आप इधर सर आधा हाईट का कमेंट क्या ना सर आह है ना दर हाईट ओ सर एमबीपीडी तातीय तो मैं कमेंट क्या ना कि ये ने हाईट एमबीपीडी सही है तो मत सर දන්නේ අර විදියටමද ලංකාවට යනවා කියන්නේ සර් ලංකාවට යනවා කියන්නේ අනේ දෙයනේ අනේ අනේ මොරොක්කෝ බලාගාලේ මොරොක්කෝ මල හස්සලා ෆෝන් එකවත් චාර්ජර් ගත්තනේ නෑ වෙන රටකට යන් සර් වෙන රටකට යන් ඔව් බා යන් ඔප්පේ ඔස්ට්‍රේලියාවට හරි යන් නේද ඉදරින්දත් බෑ කුස්සිය පැත්තේ යන්න නැත්නම් මම පොස්ටර් දාලා දෙනවා මේ අත්‍යවශ්‍ය වගකීමක් ඇති පුරවැසියෙකු විතර හැසිරෙන්න ඕන අත්‍යවශ්‍ය හේතුවක් මත කුස්සියට යන්න ඉපාය කියලා කුස්සිය ආමරේද මීඩෝඩ හොල් මන් තියෙනවා ඇත්තක් හොද යන් සර් ෆෝටෝ එක හරි ඇත්තටම ලයිට් තියෙන ගොඩක් අලුවරයි මේ හයයිලා හරි පුතා අපිට මෙතන මොකද්ද මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය එනිනේ සර් කරන්ට් එක ගියොත් කරන්ට් එක ගියොත් අපි රවුටර් වැඩ කරන්නේ නැහැ නේද දැන් ෆෝන් නේ මේ ලැප් එකේ චාර්ජ් එක බැස්සා මම රවුටර් බෑනේ කියලා දැනව කියන්නේ සර් දන්නේ අපි අරකන් ඉතින් බලමු සහන අභියෝග මැද තමයි ඉගෙන ගන්න තියෙන්නේ අම්බෝ සයි කරන් ඇත් ඔගිය ඉන්න ඕන මේ හරලයක් අභියෝග ලෙෆ්ට් හැබැයි සර් හැම අවුරුද්දකම අප්‍රේල් මොකක් හරියක් වෙනවනේ මේ අප්‍රේල් හැම අවුරුද්දකම අප්‍රේල් වල මොකක් හරියක් වෙනවනේ අනේ මන්ද ඒක නම් ඇත්ත මේ දෙසැම්බර් මේ අවුරුද්ද සානන්දේ මේ අවුරුද්ද කොරෝනා අවසානෙක තියන්නේ හා මං කියනද වෙනවා මේ පුතා මේ කරගන්න මේ අවුරුද්ද දෙස කොරෝනා කී අවුරුද්ද මේද කොරෝනා වේ ගිය අවුරුද්ද कर सहारा हर कुछ अपने